දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාම පිළිගන්නවා අපේ Healthings YouTube channel-ට. අපි කවුරුත් කැමති නැහැ ඉක්මනින් වයසට යන්න. ඒ වගේම තමන්ගේ වයසට වඩා වයස පේනවටත් ඔබ අකමැතියි. දැන දැනම වයසට යනවද නැද්ද ඔබම තීරණය කරන්න. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් පහල තියෙන රතුපාට subscribe button එක ඔබන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් ඔබන්න. එතකොට ඔබට මේ වගේ වටිනා videos මගහැරෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝවෙන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ සමේ නිරෝගී පැවැත්මට, ඒ වගේම සමේ පැහැපත් බවට අහිතකර ලෙස බලපාන ආහාර කීපයක් පිළිබඳව. අංක 1 සීනි. සීනි කිව්වම ඔබේ මනසේ නැවෙන්නේ රසවත් ආහාර පාන කියලා කිව්වොත් මම බොහෝ විට නිවැරදි. නමුත් සීනි මගින් සිරුරේ බර වැඩිවීම, සමේ රැලිය ඇතිවීම, සම අවලස්සන වීම සහ බොදු වේගත් කල ඔබේ සෞඛ්‍යයට හානි කිරීම සඳහා සීනි වගකිය යුතු වෙනවා. අධික ලෙස සීනි ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයේ සීනි මට්ටම ඉහළ යාම සිදු වෙනවා. ඒ අධික සීනි මට්ටම නිසා ග්ලයිකේෂන් ලෙස හඳුන්වන ක්‍රියාවලිය ඔබේ ශරීරය තුළ ආරම්භ වෙනවා. ඉතින් මේ ග්ලයිකේෂන් නැමැති ක්‍රියාවලිය මගින් ප්‍රෝටීන සහ ලිපිඩ විනාශ කරන නිසා අපේ ශරීරයට වැදගත් ප්‍රෝටීන සහ ලිපිඩ පිට අහිමි වී යනවා. ඉතින් මේ විදිහට අපිට අහිමි වෙන ඉතා වැදගත් ප්‍රෝටීනයක් තමයි සමේ පවතින කොලජන්. මේ කොලජන් මගින් සම රැලි වැටීමෙන් ආරක්ෂා කරනවා. නමුත් මේවා විනාශ වීමේ ප්‍රතිඵලයක් නිසා සමේ රැලි වර්ධනයට හේතුවක් වෙනවා. අංක 2 ට්‍රාන්ස්මේද. දැන් සමාජයේ හැමෝම වගේ ෂණික ආහාර, ගැඹුරු තෙලේ බැදපු ආහාර සහ මාගරින් වැනි දේවල් වලට වැඩි රුචිකත්වයක් දක්වනවා. ඉතින් අවාසනාවට වගේ මේ ආහාරවල ට්‍රාන්ස්මේදය අඩංගු වෙනවා. මේ ට්‍රාන්ස්මේදය මගින් හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඒ වගේම ධමනි තද කිරීම සහ රුධිර නාල අවහිර කිරීමද සිදු කරනවා. මේ හේතුව නිසා සමට ලැබෙන රුධිර සැපයුම දුර්වල කරනවා. රුධිර සැපයුම අඩුවීම හේතුවෙන් සම වයසට යාම සහ රැලි ඇතිවීම වගේ දේවල් සිදු වෙනවා. අංක 3 මත්පැන්. ඔබ විනෝදයට, දුකට, ඒ වගේම සතුටට මත්පැන් භාවිතා කරනවා වෙන්න පුළුවන්. නමුත් දිනපතා මත්පැන් පානය කිරීම ඔබේ අක්මාවට බලපානවා. ඔබේ අක්මාව හොඳින් ක්‍රියාත්මක වන විට ඔබේ ශරීරයේ ඇතිවන විෂද්‍රව්‍ය ස්වභාවිකවම අක්මාව මගින් බිඳහෙලා ශරීරයෙන් පිට කරනු ලබනවා. නමුත් ඔබේ අක්මාව හොඳින් ක්‍රියාත්මක නොවේ නම් විෂද්‍රව්‍ය නිසි ලෙස ඉඳහෙලීමක් සිදුවන්නේ නැහැ. මේ නිසා කුරුලෑ, රළු බව, රැලි ඇතිවීම, කොලජන් නැතිවීම, ප්‍රත්‍යස්තතාවයේ නැතිවීම, රතු පැහැවීම, විජලනය සහ සුදු මැලිවීම වැනි සංකූලතා ඔබේ සමේ ඇතිවෙන්න පුළුවන්. අංක 4 සෞඛ්‍ය සම්පන්න මේද අඩුවෙන් පරිභෝජනය කිරීම. ඔබේ සෞඛ්‍යයට සහ ඔබේ සමේ තරුණභාවයට සෞඛ්‍ය සම්පන්න මේද ආහාරයට ගැනීම ධාමත්ම අත්‍යවශ්‍යයි. නමුත් සෞඛ්‍යයට හිතකර මේද ආහාරයට එක් කර ගැනීම අපේ සමාජයෙන් ගොඩක් දුරට නැති වෙලා ගිහින් තියෙනවා. මෙම මේද මගින් ඔබට ලැබෙන වාසි. අංක 1 සමේ දැවිල්ල අඩු කරනවා. අංක 2 හිසකෙස් වර්ධනය කරනවා. අංක 3 ශක්තිමත් සෛල පටල සාදමින් ශරීරයෙන් ජල හානිය අමු කරනවා. ඉතින් නිරෝගීමත් සමක් පවත්වා ගැනීමට ඔබ ආහාරයට ගත යුතු සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු ආහාරයන් ලෙස සැමන්, අලිගෙට පේර, ආමන්ඩ්, හිරිඟු බීජ, තදකොළ පැහැති එළවලු, බිත්තර, පොල් තෙල් ආදී වශයෙන් අපිට ගන්න පුළුවන්. අංක 5 ලුණු. ආහාර සැකසීමේදී නැතිවම් බැරි දෙයක් තමයි ලුණු. ඉතින් මේ ලුණු අපේ ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ වුණාට අතිරික්ත ලෙස ලුණු පරිභෝජනය කිරීම ඒ තරම් හොඳ දෙයක් නම් නෙමෙයි. අපි ආහාරයට ගන්න බොහෝ ජනප්‍රිය නිෂ්පාදනවල අධික ලෙස ලුණු අඩංගු වෙනවා. උදාහරණයක් විදිහට චීස්, පීසා, චිප්ස් වර්ග ආදී අපිට ගන්න පුළුවන්. ලුණු ශරීරය තුළ ජලය රඳවා තබා ගැනීම හේතුවෙන් සමේ සෛල හැකිලීමත් විජලන වීමත් සිදු වෙන්න පුළුවන්. මේ නිසා සම රැලි වැටීම සහ සුදු මැලිවීම වැනි සංකූලතා ඇති වෙන්න පුළුවන්. අංක 6 සැකසු මස්. අපේ බොහෝමයක් දෙනා ඉතා ඇලුම් කරන නිෂ්පාදනයක් තමයි සැකසු මස්. ඉතින් සැකසු මස් විදිහට සොසේජස්, බේකන්, හොට් ඩොග්ස්, ටින් කල මස් වගේ දේවල් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේ සැකසු මස් වල ලුණු සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයෙන් අඩංගු වෙනවා.
මේ හේතුවෙන් සැකසූ මස් පරිභෝජනය කිරීම විචලනය වීමට ප්‍රධාන හේතුවක් ලෙස අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ නිෂ්පාදන ශරීරයේ විටමින් C අඩු කරනවා. විටමින් C ගැන හොයාගෙන යනකොට අපිට පේන දෙයක් තමයි විටමින් C කොලජන් සෑදීමට අත්‍යවශ්‍ය සංඝටකයක් බව. ඉතින් මේ හේතුව නිසා සමේ තරුණ බව නැති වෙලා ගිහින් සම රැලිවටු ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. කහත පිලිස්සු මස් ඔබ මිතුරන් සමග විනෝදවන අවස්ථාවලදී හෝ විශේෂ අවස්ථාවලදී බාබකිව් වගේ මස් පුලුස්සා ආහාරයට ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් හොඳින් මතක් කළොත් ඔබට මතක් වෙයි මේ මස් මත කළු පැහැති දැලි තැවරී තිබුණු බව. මේ කළු පැහැති දැලිවල ශරීරයට ඉතා අහිතකර හයිඩ්‍රෝකාබන් අඩංගු වෙනවා. මේ නිසා ඔබේ සමට අත්‍යවශ්‍ය කොලජන් වැනි දේ බිඳ දමමින් වයස්ගත පෙනුමක් ලබා දීමට මෙම හයිඩ්‍රෝකාබන හේතුවක් වෙනවා. අංක 8 බැදපු අර්ථාපල් අල. අර්ථාපල් අලවල විශාල වශයෙන් කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට් ශරීරයේ සීනි මට්ටම ඉතා විශාල ලෙස වැඩි කරනවා. මේ නිසා කලින් කිව්වා වගේ ග්ලයිකේෂන් වැනි ක්‍රියාවලියක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම අධික උෂ්ණත්වවලදී තෙල්වල බැදපු අල ෆ්‍රී රැඩිකල්ස් මුදාහරි. මේ ක්‍රියාවලිය සමේ සෛලවලට හානි සිදු කිරීමට හේතුවක් වෙනවා. අංක 9 කැෆේන් සහිත ආහාර. තේ, කෝපි සහ ඩාර්ක් චොකලට් වගේ නිෂ්පාදනවල එම කැෆේන් නැමැති සංයෝගය අඩංගු වෙනවා. මේ කැෆේන් වලින් ඔබේ ශරීරයේ ඇති ජලය අනවශ්‍ය ලෙස බැහැර කිරීම සිදු කරනවා. මේ හේතුවෙන් ඔබේ සමේ තෙතමනය අඩු වෙලා සම වියලි ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. මෙමගින් සම රැලිවැටීම සහ දුර්වර්ණ වීම වැනි සංකූලතාවයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝව ඔබට ගොඩක් වැදගත් වෙන්න ඇති බව සිතනවා. මේ වගේ අලුත්ම සහ ඔබට නිරෝගීමත් දිවියක් ගත කිරීමට වැදගත් වෙන දේවල් ඔබ ළඟටම ගෙනවා ගැනීමට අපිව subscribe කරන්න. ඔබට සුබ දවසක්.